පුවත් ලද සරින් ගෙනෙන අපගේ YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණයට අදාළව පොලිසියවත් නොදන්නා නිර්මාණාත්මක කරුණු මාධ්‍ය තුලින් ප්‍රචාරය වී ඇති බව ඊයේ පොලිසිය මාධ්‍ය හමුව පවත්වා දන්වා සිටියේය. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින්ද පළ කළ ප්‍රවෘත්තියකින් පැවසුනේ ෂාෆ්ටර් නැන්දා මට ලියූ ලියුමක් ගැනයි. එම කතාව ප්‍රබන්ධයක් බව පොලිසිය පවසයි. එසේම ෂාෆ්ටර් දිවිනසා ගන්නට ඇතැයි ඒත්තු යන පරිදි වාහනයේ වයර් කැලි ඉතිරි කොටස් දිවසේ තිබී හමුව කතාවද ප්‍රබන්ධයක් බව පොලිසිය පවසයි. වගකීම් රහිතව පළ කරන ලද මෙවැනි ප්‍රවෘත්ති පැමිණියේ කෙසේද යන්න පොලිසියට ප්‍රහේලිකාවක් වී ඇති අතර මේ නිසා මෙම පරීක්ෂණය වෙනත කැවීමට කිසියම් පිළිසක් තැත් කරනවාද යන සැකයද මතුව තිබේ. දිනේෂ් ෂාෆ්ටර් මහතා සිය දිවි හානි කරගත් බවට මේ දක්වා කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බව පොලිසිය තහවුරු කරමින් දන්වා සිටී. දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ වන විට පුද්ගලයන් 90 දෙනෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි. අබිරහස් ඝාතනය පිළිබඳව විමර්ශන සිදු කරන රාජ් පොලිස් නිලධාරී වූ පොලිස්පති ඩබ්ලිව් වික්‍රමරත්න මහතා සමග ඊයේ පුරා පැය දෙකක පමණ කාලයක් විශේෂ සාමුව පැවැත්වූ අතර විමර්ශන කටයුතු නව මුහුණුවරක් ඔස්සේ දැන් ක්‍රියාත්මක කර ඇති බවද දන්වා සිටියහ. මෙවැනි උණුසුම් පුවත් ලද සෙනින් දැන ගැනීමට අපගේ YouTube channel subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.